අද මම කතා කරන්න යන්නේ කොහොමද වීඩියෝ එකක් රෑන්ක් කරගන්නේ එහෙම නැත්නම් SEO කරගන්නේ කියලා මේ වීඩියෝ එකෙන් channel එකට අලුත් කෙනෙක් නම් මම මිල අම්මස්සල්. ඉතින් කොහොමද යන්නේ සුබ දවසක් සාදරයෙන් පිළිගන්නවා නැවතත් මගේ YouTube channel එකට ඕගොල්ලෝ මේක තුලින් sl.com YouTube channel එකේ තවත් වීඩියෝ එකක් එක්ක මගේ channel එකේ tech reviews සහ YouTube සම්බන්ධ videos බලා ගන්න ලැබෙනවා හරියට මෙන්න මේ වගේ subscribe කරලා එකතු වෙන්න. මේ වීඩියෝට අදාළ කිසියම් වීඩියෝ එකක් තියෙනවා නම් link එකක් තියෙනවා මම පහ description එකේ දාලා තියන්නම්. ඒ වගේම vidIQ සහ TubeBuddy කියන extension ඔයාගේ browser එකටත් install කරගන්න. ඉතින් මම දැන් තෝරගන්න යන්නේ video keyword තමයි හොයාගන්න යන්නේ. මම YouTube එකෙන්ම තමයි search කරලා එක ගන්න. මම මෙතන ටයිප් කරනවා how to SEO YouTube videos කියලා මේ විදිහට එනවා. අපි ටයිප් කරනකොට මුල ටික ඒකට අදාළ දේවල් එනවා. ඊළඟට මොන වගේ දේවල්ද කියලා y අකුරෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් f අකුරෙන්, w අකුරෙන්. ස්පේස් එකක් තියෙනකොටම අපිට මෙහෙම ගන්න පුළුවන් ඉස්සරහට. ඉතින් මම මේක පොඩ්ඩක් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා. කොට පුළුවන් මොනවා හරි ටූල් එකක් පාවිච්චි කරලා මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. එහෙම නැත්නම් මේක අවශ්‍ය දේවල් ටික ලියාගත්තක් කමන්නේ. මම මේක සේව් කරගන්නවා. ඊට පස්සේ ඔයාට අවශ්‍ය නම් තා ටිකක් ඉස්සරහට මෙහෙම ටයිප් කරලා බලන්න පුළුවන් මොන වගේ දේවල් දෙන්නේ කියලා. මෙන්න මේ SEO එක එන හැමදේම වගේ ගන්න. අරගෙන ඔයා ටයිප් කරගෙන හරි එහෙම නැත්නම් කෝපි කරගන්න, ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න, කොහොම හරි මේ ටික ඔයා අරගෙන තියාගන්න. ඊට පස්සේ මම කරන්නේ දැන් SEO ටික හරි දැන් මම rank කියන වචනෙත් එක්ක ගන්න. How to rank YouTube කියලා ගහලා බලනවා. ඊට පස්සේ YouTube videos කියලා එන උඩටම YouTube videos සිංහල කියලා එනවා. ඉතින් මේ විදියට එන නිසා මම මේ ටිකත් කෝපි කරලා ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේ විදියට ටයිප් කර කර බලන්න YouTube කියන වචනේ දිගටම ගහලත් බලන්න කොහොම දෙන්නේ කියලා වෙනසක් වෙනවද. එහෙම නැත්නම් how to rank කියන එක විතරක් ගහලා බලන්න කොහොම දෙන්නේ කිය. ඊට පස්සේ rank YouTube කියලාත් ඔයගොල්ලෝ මෙන්න මේ විදියට ටයිප් කරලා බලන්න. ඊට පස්සේ කොහොමද එන්නේ කියලා. ඊට පස්සේ SEO YouTube සම්බන්ධ නිසා SEO YouTube videos SEO videos කියලා මේ විදියට ටයිප් කර කර බලන්න. මෙන්න මේ විදියට ඔයගොල්ලන්ට YouTube එකේ එනවා පහළට පහළට. මෙහෙම ටයිප් කරනකොට ඉතින් ඒව ස්ක්‍රීන්ෂොට් ගන්න. එම ස්ක්‍රීන්ෂොට් අරගෙන ඉවරලා දැන් අපි බලමු මම ගත්ත ස්ක්‍රීන්ෂොට් ටික. දැන් අපි බලමු කොහොමද වීඩියෝ එකක් SEO කරන්නේ. එහෙම නැත්නම් සර්ච් කරන විදිහට හොඳට අපි රෑන්ක් කරගන්නේ කියලා. හොඳයි දැන් මෙතන තියෙනවා මගේ වීඩියෝ එකක්. මම සාමාන්‍ය වෙන වීඩියෝ එකක් තෝරගත් මේ වැඩේට හොඳයි කියලා හිතලා. ඉතින් ඒකේ මම ටයිටල් එක දැනට sl.com කියලා දීලා තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ නිකම්ම මම හායි කියලා විතරක් දීලා තියෙනවා. දැන් මම SEO කරන්න යන්නේ. අපි කීවර්ඩ් දෙමු. ඒ වගේම ටයිටල් එක ඩිස්ක්‍රිප්ෂන් එක කොහොමද දෙන්නේ කියලා දැන් බලමු. ඒ වගේම මම කලින් ස්ක්‍රීන්ෂොට් ගනිපු දේවල් ටිකත් මේ විදිහට බලා ගන්න ලැබෙනවා. මෙන්න මේ විදිහට මම ස්ක්‍රීන්ෂොට් ටිකක් අරගෙන තියෙනවා. අපි මේවෙන් බලමු කොහොමද SEO කරන්නේ කියලා. මම දැන් කරන්නේ මේක මට බලා ගන්න ඕන නිසා මේ විදිහට ඩබල් ක්ලික් කරලා ඕපන් කර ගන්නවා. මේ ෆෝල්ඩර් එක මම මිනිමයිස් කරනවා. මේක මම ස්ක්‍රීන් එකේ කොනකට ගන්නවා මෙන්න මේ විදිහට. මම මේ විදිහට ස්ක්‍රීන් එක දෙකට බෙදලා ගත්තා. මේ වැඩේ මට තවත් ලේසි වෙන්න ඕන නිසා. ඉතින් මේ තියෙන මම ගනිපු ස්ක්‍රීන්ෂොට් එක. ඉතින් මම මෙතන දැන් පටන් ගන්න ටයිටල් එකක් දෙන්න. දැන් මේ rank කියන වචනේත් මට ඕන නිසා. ඉතින් මෙතන දෙවෙනියට තියෙනවා how to rank YouTube videos. මේක එච්චරම වැදගත් වෙන්නේ නැහැ. මේ දෙවෙනියට තියෙන එක නම් ටිකක් සර්ච් කරලා තියෙනවා කියලා පේන උඩින්ම ඇවිල්ලා තියෙනවා. මම මේක ටයිප් කරනවා how to rank YouTube videos. එහෙම තියෙන ඊට පස්සේ මම තව ටිකක් පල්ලෙහාට ගිහින් බලනකොට විශේෂ මුකුත් බලාගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මම ඊළඟට තව ටිකක් ඉස්සරහට ගිහින් බලනවා how to rank YouTube videos සිංහල කියලා තියෙනවා. ඉතින් මම හිතනවා මේකට සිංහල කියන වචනේත් ඇඩ් වුණොත් හොඳයි කියලා. මම මේකට සිංහල කියලා දෙනවා. මොකද නැත්තම් මේ එකින් එකට ටයිප් කරන්න බැරි නේ. අපේ ටයිටල් එකේ හැමදේම අපර අකුරු 100ක් වගේ ප්‍රමාණයක් තමයි ටයිප් කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ වචනේ ඒ විදිහටම තිබුණා. ඒකට සිංහල කියන එක තමයි මම ඇඩ් කරේ. ඉතින් ඔන්න ඔය විදිහට මම ඇඩ් කරා. ඊට පස්සේ අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු තව මොනවද මම ගත්තේ කියලා. ඊට පස්සේ rank YouTube videos කියන එකත් මෙතන දැනට තියෙනවා. ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපිට බලා ගන්න ලැබෙන how to SEO YouTube videos. මම ඒකත් මෙතනට ටයිප් කරනවා. මම මෙතන මේ විදිහට වෙන් කිරීමක් කළා. එහෙම නැත්නම් වාඩි ස්පේස් එකක් තියලා වුණත් ගහන්න පුළුවන් නිකම් වුණත්. මම මෙතන මේ විදිහට වෙන් කළා how to SEO YouTube videos කියලා දෙනවා. දුන්නම් පස්සේ ඒකෙත් මම බලනවා මොනව හරි තියෙනවද මේ සිංහල වචනේ ගෑවිලා හරි තියෙනවද කියලා. ඉතින් ඒකෙත් අර විදිහටම සිංහල කියලා තියෙනවා. ඔයාලට කැමති නම් එතෙන්ටත් සිංහල කියලා දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු තව මොනවද ඇඩ් වෙලා තියෙන්නේ කියලා. අපිට 20:21. ඉතින් මේ 20:21 නේ. දැන් මේ 20:22 අවුරුද්ද නිසා මට අවශ්‍ය නම් මෙන්න මේ විදිහට 22 අගට දෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට ඔයා හිතලා හදාගන්න ඔයාගේ ටයිටල් එක. ඉතින් මෙහෙම හදාගත්තන් පස්සේ මේක ගොඩක් වෙලාට රෑන්ක් වෙනවා. මොකද
ඒ අවශ්‍ය වචනත් එක් ඒ කීව ඩොක්කම මේ ටයිට්ලගේ අඩංගුවර නිසා. ඉතින් ඒ විදිර තමයි මම විඩිකක් සාමාන්‍යෙන් SEO කරනකොට කරන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕන මේ වාගේ චැනල්ලගේ අවශ්‍යනම් මේ sl.com කියලා ඔටෝම ඇවිල්ලා තියෙන මේ විඩයි කියු එකෙන් මම මේක ගෙවල ගණිකුණ එකක් නිසා මෙතනට ඔයාට පුළුවන් තවත් අවශ්‍ය නම් ශ්‍රී ලංකා වුණත් දෙන්න සිංහල දැනට යොදලා තියෙන්නේ. ඉතින් ඒක ගැලපෙන්නේ නැහැ වගේ නිසා මම මෙතෙන්දී දෙන්න යන්නේ. ඔයාට කැමති නම් දෙන්න පුළුවන්. එවනතර ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි දෙන්න. ඊට පස්සේ මම කරන්නේ දැන් මේ ටයිටල් එක මට තැන් කීපයකට එන්න ඕනේ. එතකොට තමයි මේක සර්ච් වල උඩට එන්නේ. ටයිටල් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ටැග් වලටත් එන්න ඕන මේක මේ විදිහටම. ඉතින් මම කරන්නේ මේක කොපි කරලා ගන්නවා මෙතෙන්ට පහලට. එහෙම නැත්නම් මම මෙතන මොන හරි ටයිප් කරනවා වීඩියෝ කකරී මෙන් මේ විදිහට this video is about හරි දාලා මෙන් මේ විදිහට මම ටයිටල් එක අරගෙන කොපි කරලා මෙන් මෙතෙන්ට දාගන්න. එතකොට තවත් මේක රෑන්ක් වෙන්න බලපාන සර්ච් එලා එන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය නම් මෙතන අගට ඕන නම් ශ්‍රී ලංකා කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඒ අවශ්‍ය 2022 දීලා තියෙනවා මෙතන. ඔයාට හිතෙනවා මෙන්න මේ වගේ දේවල් ටිකක් ගොඩක් වෙලාවට සර්ච් වෙයි කියලා ඔයාට ඒක දෙන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ තව ටිකක් පහළට ගිහලා ඊට පස්සේ මම මෙතන ටොපික් එහෙම නැත්නම් කවර් ටොපික් කියලා මෙන්න මේ විදිහට මොකක් හරි ඔයා අපි මේ කරන්නේ ඇත්තටම මේ නිකම්ම ටැග් දාන්න බැරි නිසා තමයි මේ වගේ දේවල් කරන්නේ. මෙන්න මේ වගේ මොන හරි ටිකක් ඔයාට දෙන්න පුළුවන්. දීලා ඔයාට පහළට ටයිප් කරන්න පුළුවන්. ඒකට අදාළව ඔයාට පුළුවන් මෙතන දැන් ඔයාට පේනවා SEO YouTube channel කියලා එහෙම උනත් දෙන්න පුළුවන්. ඉස්සෙල්ලා මම කරන්නේ මේ පළවෙනියට තියෙන දේවල් ටික මේ විදිහට කොපි කරලා ගන්නවා. ඊට පස්සේ මම ඊළඟට තියෙන එකත් මේ විදිහට කොපි කරලා ගන්නවා. මේ විදිහට හතරක් පහක් වගේ දාන්න ඕගොල්ලොත්. ඔයාලා හිතනනම් මෙන්න මේ SEO YouTube channel කියන එකත් උඩට ඒවි. එහෙම නැත්නම් SEO YouTube video කියන එකත් ටිකක් හොඳයි වගේ කියලා ඔයාලට පුළුවන් SEO මෙන්න මේ විදිහට දෙන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ ඔයාලට හිතෙනවා නම් තව ටිකක් එහෙට මෙහෙට ගිහිල්ලා බලන්න මොන වගේ දෙයක්ද ඔයා දෙන්න ඕන කියලා. මේ උඩ මුලින්ම තියෙන ටික try කරන්න ගන්න. ඊට පස්සේ අපිට SEO YouTube channel කියලා තියෙනවා. මෙතන අපිට දෙන්න පුළුවන් ඒක එහෙමම දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් videos කියලා දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ඔයාලට තියෙන මේ විදිහට how to SEO YouTube videos on mobile. එහෙමත් දෙන්න පුළුවන්. ඉතින් මේක phone එකෙන් කරන වැඩක් නොවන නිසා මම එහෙම දෙන්න යන්නේ නැහැ. මොකද කවුරු හරි සර්ච් කළාම මේ අදාළ දෙය නැත්නම් ඇත්තට මේක රේටින් බහින්නත් බලපානවා. ඒ කියන්නේ mobile phone එකේ මේකේ වෙන්නේ නැහැ නේද කිසිම දෙයක්. නමුත් ඔයාට ඒක කරන්නත් පුළුවන් ඔයාගේ browser එකේ නම්. ඊට පස්සේ අපිට මෙතනින් අවශ්‍ය නම් තෝරගන්න පුළුවන්. මෙන්න මේක how to rank YouTube videos fast. මෙන්න මේ වගේ ටිකක් ඔයා දෙන්න. එහෙම දීලා අපි මේ කරන්නේ වැඩිපුර සර්ච් එක. අද අනිවාර්යෙන්ම මත තියාගන්න ඔයාගේ මේ ටයිටල් එක නම් කොහෙන් හරි එන්නවා. ඉතින් මේ විදිහට ටිකක් දෙන්න ඔයා. එහෙම දීලා ඉවරලා ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මොනවා හරි links මොනවා හරි තියෙනවා නම් ඔයාගේ playlist තියෙනවා නම් ඔයාගේ videos වලම ඒවත් පහලින් copy කරලා දාන්න. එහෙම copy කරලා දාලා ඉවරලා ඔයා save කරගන්න. හොඳ දැම්මම කරන්න යන්නේ වැදගත්ම දේ ටැග් කරන්න යන්නේ. එහෙම නැත්නම් keyword දෙන්න යන්නේ. මම මෙන්න මෙතෙන්ට ගිහිල්ලා type කරන්න පටන් ගන්නවා. අර මම උඩ title එකේ දීපු දේවල්ම ඉතින් මම දුන්න කලින් how to rank youtube videos කියලා ගහනකොටම අපි අර කලින් type කරපු දේවල් මේ විදිහට auto එනවා. vid iq එහෙම නැත්නම් tube buddy වගේ software එකක් දාගත්තනම් ඔයාලට මේ විදිහට auto එනවා. ඊට පස්සේ මම type කරා how to seo youtube videos සිංහල කියලා දුන්න. ඉතින් ඒක ඒ විදිහටම ආවා. එහෙම නැත්නම් ඔයාලට මේක අගට 20x22 එහෙමත් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකම නැවතත් type කරන්න පුළුවන් මේ විදිහට how to seo youtube video 20x22 මේ වගේ දෙන්න පුළුවන්. එතකොට ඔයාලට මෙතන score එක බලා ගන්න ලැබෙනවා 60යි 68යි 67 මේ වගේ. ඉතින් 60 ගණන් තියෙනවා කියන්නේ හොඳයි. ඊට පස්සේ how to rank youtube videos කියලා මේ විදිහට ඔයා ගහනකොටම එනවා. ඒක නිසා ඔයාලට ලේසියෙන් ඇඩ් කරන්න පුළුවන් මේ විදිහට. එහෙම ක්ලික් කරාම එන්නේ නැත්නම් ඔයා ඒක type කරලා ගන්න. How to rank YouTube videos 2020. මේ විදිහට ඔයාලට type කරගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ පහලින් ගොඩක් කලාවට එනවා vid iq එක ඔයා සල්ලි වලට අරගෙන තියෙනවා. මේ විදිහට boost this video කියන එක මම මේ විදිහට ක්ලික් කරාන් පස්සේ මට මේ විදිහට keyword ටිකක් එනවා. මේ ඔක්කොම ගැලපෙන්නේ නැහැ. සමහර දේවල් ගැලපෙනවා. ඉතින් මේක මෙහෙම සමහර දේවල් ගැලපෙන්නේ නැතුව ඉන්න හේතුව තමයි මුලදිම පටන් ගනිද්දි එහෙම නැත්නම් මේ page එක refresh නොවුනම් පස්සෙත් මෙහෙම ප්‍රශ්න එනවා. ඊට පස්සේ මෙතෙන්ට ගිහින් අපිට බලා ගන්න පුළුවන්. මම මේක තව ටිකක් ලොකු කරාන් පස්සේ මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා keyword. මට මෙහෙමත් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට.
YouTube SEO කියන එකත් ඔයාට ටයිටල් එකට දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වචන අහුණාන් පස්සේ පොඩ්ඩක් අරගෙන දෙන්න. මම එහෙම කියනකොට මේ විදිහට ඔටෝමැටිකලි අරගෙන තියෙනවා vidIQ එකෙන්. ඉතින් ඒ වගේ වචන අනිවාර්යෙන් වැදගත් වෙනවා රෑන්ක් වෙන. ඊට පස්සේ මෙන්න මේකත් ඒගොල්ලෝ කියනවා යොදන්න කියලා. ඒක ඇත්තටම මම යොදන්න යන්නේ නැහැ. මොකද මේ අතර තියෙන නිසා ඒක දෙන්න යන්නේ. ඊට පස්සේ මෙන්න මේ මේ වචනේ මේ ටික මම කොහේ හරි දීලා නැත්නම් ඒකත් දෙන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන අගටත් දෙනවා YouTube SEO කියලා ටොපික් කියන තැනට. ඉතින් මේ වගේ කොහොම හරි කව වෙන්න ඕන. ඔයාට මේකට අයිකන් දාලා 1 2 3 4 එහෙම බුලට් දාලා ඔයා හදාගන්න ඒක නිකන් මෙන්න මේ ගැන කතා කරන්න යනවා 1 2 මෙන්න පළවෙනි එක මෙන්න මම දෙවෙනි එක කතා කරනවා. ඒ වගේ පොඩි පෙන්නුම් කිරීමක් කරන්න. නමුත් ඒගොල්ලෝ දන්නවා මේකෙන් මෙයා මොකද්ද කරන්න කියලා. ඒත් එයා ඒගොල්ලන්ට කිසිම දෙයක් කරගන්න බෑ. මොකද මම වැරද්දක් නොකරපු විදිහටනේ තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ මුකුත් එහෙම අපිට බලපෑමක් කරන්න ඒක නිසා අනවශ්‍ය විදිහට කමාද දා මෙන්න මේ විදිහට කමාද දා එහෙම යන්න එපා. ඒක නම් හරියන්නේ නැහැ. අනිවාර්යෙන් ඇල්ගොරිතම් එකට අහුණාන් පස්සේ තමයි ඔයාගේ channel එකට ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඉතින් මේ විදිහට search වෙන දේවල් ටික දෙන්න. ඊට පස්සේ මම මේක දැන් type කරලා දැන් මම මෙතනිනුත් බලනවා මොනව හරි මට type කරන් තියෙනවද කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට rank YouTube videos කියන එකයි. ඊට පස්සේ rank your YouTube video මේ වගේ අපිට දෙන්න පුළුවන් ඉඩ දෙනකම්. පාස්ට් කියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට දෙන්න පුළුවන් දැනට 230යි 500යි. ඉතින් මේ විදිහට අපිට SEO කියන එක පැත්තෙත් ගිහලා ඒකිනුත් ටිකක් අපිට මේ විදිහට දෙන්න පුළුවන්. How to SEO YouTube channel මේ විදිහට දෙන්න පුළුවන්. SEO කියලා ඔයා type කරනකොටත් ගොඩක් දේවල් එවි. ඒකෙන් ගැලපෙන දේවල් තිබුණොත් අනිවාර්යෙන් SEO සිංහල කියලාත් තියෙනවා. ඒකත් ගැලපෙනවා. SEO YouTube කියලා ගහනකොටම ඔයාට ඒ දේවල් එනවා. ඒව ඇඩ් කරන්න. මේ ISCO එක ටිකක් වැඩි එකක් ගන්න. ඒව ඇඩ් කරාම තමයි සාමාන්‍යයෙන් හොඳ තැනකට එන්නේ වීඩියෝ එක. ඉතින් මේක මේ විදිහට ටික ටික පුරවන්න. ඉතින් මම මෙතනින්ුත් ලේසියට මොනව හරි දේවල් ටිකක් තියෙනවා ගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් මට මේ vidIQ නිසා ගොඩක්ම ලේසි. ඕගොල්ලොත් පුළුවන් නම් මේ ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ගන්න. ඇත්තරම මේ ගත්ත කියලා පාඩුවක් නැහැ. හොඳට රෑන්ක් කරගන්න පුළුවන්. ඔයාට මේ vidIQ ම අවශ්‍ය නැහැ. මේකේ තියෙන මේ දේවල් ටික පිළිපෙලට ඔයා ටයිප් කරගෙන යන්න පුළුවන් විදිහට. එහෙම ටයිප් කරාන් පස්සේ අවසානයේ ඔයාට ඉතුරුනොත් සිංහල ශ්‍රී ලංකා කියන එක භාවිතා කරන්න. මොකද ඒක ඔයාගේ රෙවෙනු එකටත් බලපානවා. ඒක නිසා ඒ වගේ වචන දෙක අවසානයේ පුළුවන් නම් යොදන්න. channel එකේ name එක ඔයාට මුලට අවශ්‍ය නම් දෙන්න. මුලදී search වෙන්නේ නැත්තම්. නමුත් මම නම් හිතන්නේ ඒක එච්චර වැදගත් වෙයි කියලා කාටවත්. මොකද channel එකක් search කරනවට වඩා හොඳයි video එකක් search කරලා එනවනම්. ඉතින් මේ විදිහට ඔයා උපරිම try කරන්න. මේක පුරවන්න. අනිවාර්යෙන් ඉඩ තියන්න එපා. මම සිංහල කියන එකත් දැනට දෙනවා. ඒකත් මම type කරලා තිබුණා. ඊට පස්සේ මට හිතෙනවා දැන් ඔක්කොම දැන් මම type කරලා ඉවර නම් මට හිතෙනවා sl.com කියන එකත් type කරන්න ඉඩ තියෙනවා නම් මම ඒක සාමාන්‍යයෙන් මේ විදිහට type කරනවා. ඊට පස්සේ මට හිතෙනවා තව ඉතින් මෙන්න විදිහට මම YouTube කියන එකත් add කරා. හරි මේ විදිහට අපිට පුළුවන් අපේ video එක SEO කරන්න. ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න මෙතන. දැන් මම මේක අයින් කරන්න. මෙතන ඇවිල්ලා තියෙනවා 50න් 50ම. ඔබට පේනවා ඇති මේ අපි හරියට ඒ දේවල් දුන්නාම ඊට පස්සේ ටැග් කවුන්ට් එක 5න් 5ම තියෙනවා. ටැග් වොලියුම් එක 5න් 5ම තියෙනවා. කීවර්ඩ් ඉන් ටයිටල් ටයිටල් එකේ කීවර්ඩ් කීයක් සෙට් වෙලා තියෙනවද 5න් 5ම වගේ තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ ටැග් කීයක් කීවර්ඩ් කොච්චර තියෙනවද 5න් 5ම තියෙනවා. ඊට පස්සේ ට්‍රිපල් කීවර්ඩ් කියලා මේ වගේ තියෙනවා. ඉතින් මේ ප්‍රොපෝනන්ස් කියනේ වෙන්නේ ඔයා මේක පබ්ලික් කරාම පස්සේ. ඉතින් ඒ දේවල් දැම්ම එන්නේ නැහැ ඔයාට. ඉතින් ඔයා මේ විදිහට හරියට SEO කරගන්න ඕගොල්ලෝ පේනවා ඇති දැන් හොඳට මේ ලකුණුත් එක්කම ඔයාට බලා ගන්න ලැබෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම කරලා ඉවරලා ඔයාට පුළුවන් සේව් කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එකක් මම SEO කරන්නේ. ඉතින් මේ විදිහට සර්ච් කරන දේවල් එකතු කරලා ගත්තාන් පස්සේ දැන් ටයිටල් අපිට දැන් කීවර්ඩ් කීපයක් තියෙනවා. මේක එකක් විදිහට අපිට පුළුවන් නම් හදන්න පුළුවන්. මේ සිංහල කියන කෑල්ල මට අවශ්‍ය නම් අයින් කරන්න පුළුවන්. මොකද මේක මෙතනක් තියෙන නිසා. ඔයාට පුළුවන් නම් මේ ඔක්කොම එකතු කරලා එකක් විදිහට ටයිප් කරගන්න. ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට බෙදලා හදාගන්න. මොකද අපිට මුලදී ඕන රෑන්ක් වෙන අපේ වීඩියෝ සර්ච් වෙන්න. මොකද ලොකු channel වල නම් පොඩි දෙයක් දුන්නත් ඒගොල්ලන්ගේ වීඩියෝ එකට අග්ගා උඩට එනවා. නමුත් අපේ එන්නේ නැහැ. ඒක නිසා ඔයාලට පුළුවන් තරම් description එකේ ඒ වගේම tag වල title වල search වෙන keyword දීලා search කරගන්න.
ඉතින් මොකද හිතන්නේ වීඩියෝ එක ගැන මම හිතනවා මේකෙන් ඔයාට ප්‍රයෝජනක් ලැබෙන්නේ නැති කියලා කොහොමද වීඩියෝ එක SEO කරන්න කියලා ඔයාට මූලික දැනුමක් හරි ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන් ලයික් එකක් දාන්න subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරලා යහපත් තියෙන bell icon click කරොත් ඔයාට පුළුවන් මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලා ගන්න. ඒ වගේම comment කරන්න පහල comment section එකේ මේ පිළිබඳව හෝ වෙනත් දේවල් ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. share කරන්න කැමති නම් විතරක් යවන්න බලා ගන්න. මේ වගේ අලුත් වීඩියෝ හැමතිස්සෙම සුබ දවසක් අපි ඊළඟ වීඩියෝ හමු වෙනවා.